සමන්තා చක්खවාලಿ සුවత್්‍රගಚන්තුुදීවතා සද්ධම්මංමනිරාජස්සේ சుනන්තු සගගමොක්खෙදන් ධම්্ම සবেෙනකාලු අයංබදන්త ධම්ම සবেෙනකාලු අයංබදන්ත දම්මා සවනෙකාලු අයංබදන්ත නමුතස්සේ භගෙවෙතුූ අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුටස්සේ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ බගවතුූ අරහතුෝ චම්මාචම්බුද්ධස්සේ ආනාපාන සතින් ගරාව්වුල භාවනං භාවිීති ආනාපාන සතිරාවුල භාවිතා බහුලි කතා මහත්ඵලා හෝති මහානි සංසා යි දාවන්ත සත්පුරුස පින්නතුනි අර්තිපූජනීය අතිගෞරෝණීය අපට අවසරයි අපේ උඩගම සුමංගල අපි හාමුදුරන් වහන්සේගේ නවසර සෙදහැපර පින්නතුනි වස්කාලයේ තුලාරම්භ කරන්ටයේ දුන බදාදා දවසෙහි සූත්‍ර සාකච්චාමය ධර්මදේශනාව ඉතිං අද ගොස්තු මාසි දහාට විනි ද දවස අද දවසත් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේ මහා රාහුලෝවාද සූත්‍රයේ පිළිබඳව. අපි දමහාරාහුලෝවාද සූත්‍රයේ දවස් තුනක් විතර මැහුවා. ඉන්සා අපට රාහුලෝවාද සූත්‍රී කටි සටහන මතකයි කොහොමද මේ රහුලෝවාද සූත්‍රය ආරම්භෝනේ කොහොමද දේශනා කළේ මේ කියන කරුණු ටික. අපි කෙටියෙන් මතක්කන්නවනං බුදුරජාණන් වහන්සේ සමගින් රාහුල හාමුදුරන් වහන්සේ පිඩපාති වඩිනවා. එම පිඩපාතේ වඩිනාතර තුළදි බුදුරජාණන් වහන්සේ නැවතිලා රාහුල හාමුදුරන් වහන්සේට රෝපය පිළිබඳවදේශනා කරනවා, මේ රූපයේ මම නිමේ මගේ නිමේ මගේ ආත්මය නිමී කියලා මිනිහි කරන්නටයි කියලා. එම කොයිරූපයේද අතීතරූපය වර්තමානරූපයේ අනාගත රූපය අතීත අනාගත පච්චුපපන්න.ඒවගේම අධ්‍යාත්මික බාහිර. එවගේම සුකුම ඔලාරික හීන ප්‍රනීත ළඟ දුර. මේ තියන සියලුම රූපයන් පිළිබඳව. මේ පහළවෙන මොහොතද පහලව ඒ රූපයන් පිළිබඳව සිහිපච්චරන්ටයි කියනවා මමනි මේ මගන මගේ ආත්මන මේ කියලා නුවනින් යුක්තව මිනිහි කරන්නටයි කියනවා. ඉරි මෙම දේශනාවේදී බුදුරජාණන් වහන්සිකින් රාහුල හාමුතුරාණ සාමීන් වහන්ස රූපේ විතරද. කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල වේදනාවත් සංඥාවත් සංස්කාරයක්ත් විඤ්ඥානයත් මේ සියල්ලමලෙසිල්ම සිහි පච්චරන්ට ඒවා මමනිම මගනමේ මගේ ආත්මයනමේ කියලා මිනිහි කරන්ටයි කියන. ඉතිං මේ අපි දන්නම රාවුල හා මුදුරන් වහන්සේ කියල කියන්නේ ශික්ෂාකාමී අතරින් අගතනතුරු ලබපු හාමුදුරුවෝ ශික්ෂාකාමීන් අතරින් අගතන්න පු ල අපපු හාමුදුරණන් වහන්සේට ධර්මය විස්තර කරනවා එකක් වූහාම සියාකාරයකින් දහස් ආකාරයකින් මේකන කො යුතුයි මේ කළ යුතුයි කියලා වැටහෙනවලු එතමා ශික්ෂාකාමීතයේ ස්වභභාවය එක කරුණක් කියල දුන්නාම මේක කරන්ටිපා කියලා ඒකට අනුරූපව කරුණු සයක් දහසත් වැටහෙනවලු මේ 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 වකරන්ට ඕනෙ නෑ මේ මේ මේවක් කළයුතුයි කියලා වැටේනමයි කියලා විිස්තර කවා මේ රාහුල හාමුදුරන් වහන්සේගේ විශේෂ ගුණයක් හැටියට. ඉරි ඒ නිසාම රාහුල හාමුදුරණන් වහන්සේ බුදුරජාණන් වහන්සක අහන්නේ මේ රූපේ විතරද කියලා ඉරි දැනගෙන රවුලා මුදුර්‍රන්හන්සේ පිඩ පාති වඩිනික නතර වෙලා ගහත් මුලට වෙලා පරයංකයක් බැදගෙන කයඉර්්දුවතියාගෙන අර රූපය වේදනාව සංඥාව සංකාරයේ විඤ්ඥානය මමනෙමේ මගි නිිමි මගේ ආත් මේ නිෙමේ කියලා එකොලොස් සාකාරයකට බෙදමින් මිනිහි කරමින් සිටිටම. නුවනින් දකිමින් සිටිනම. විලාවෙ සැරියුත් මහරහතන් වහන්සේ තනට වැඩලා රාවුල ආමුදුරන් වහන්සේට දේශලා කරනවා රාහුල ආනාාපාන සතිය වඩන්ට අනාපානසතිය මහත් පලයි මහානිසංසයි කියලා. රවුලා ආන්දුුරුවන් වහන්සේ එකත් වඩලා සෙඳෑ සමයේදී බුදුරජාණන් වහන්සේ ළඟට යනවා ගිහෙල්ල බුදුරජාණන් වහන්සේගේ අහනුස්වාමීන් වහන්ස මේ ආනාපාන සතිය මහත්ඵල මහානි සංසවෙන්නේ පොහොමද කියලා. මන කොට බදුරජාණන් වහන්සේ රවුල හාන්දුරු අන් වහන්සේට ආයි තෘූපය පිළිබඳව මදේශනා කරනවා මේ රූපය කියල කියන්නේ නැතම් මෙත නතියෙන්නේ ධාතු පහක් කියලා. නේද මොනවාද පටවි ආපෝ තේජෝ වායෝ ආකාස කියන විධාතු පහක් කියල දෙනවා. ඉදිේ ධාතු පහ පිළිබඳව මිහි කරන්නටයි කියනවා පටවිධාතුවට කෙස්ලොම් නොෝ නියදත් ආදියත් එවගේ ආපෝධාතුවට පිතසම ආදී වස්සයෙන් සඳහන් කරන ඒ ටිකත් එවගේ තේජෝධාතුවට දවන තවන සන්තාපන සම්පීටන විපරිනාම ආදී වසය න් දේශනා කරන ඒ තේජෝධාතුවත් එවගේම උද්දංගම අදෝගම කුච්චි කොට්ටාස ආදී වස්සයෙන් සොඳහන් කරන වායෝදාාතුව පිළිබඳවත්. එවගේ මාකාසුදාාතුව පිළිබඳවත් මිනිහි කරන්නටයි කියනවා. එසිල්ල මමනිමේ මගෙනනමේ මගේ ආත්මයනමේ කියලා. කෙඩවස්ස බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. මෙ පටවිධාතුව මහපොලවෝ සමකොට සිහිපච්චරන්ට අපෝධාතුව වතුර සමකොට සිහි පපච්චරන්ට තේජෝධාතුව ගින්දර සමකොට සිහිපච්චරන්ට වයෝධාතුව සුළග සමකොට සිහිපච්චරගන්ට ආකාසය්‍යවකාසය කොට සිහි පච්චර ගන්ට ඒ දෙ අතර වෙනසක් නැති බවත්ඒවගේීම මේවට මොනව හොඳ දෙයක් නරක දෙයක් දැම්මත් ඒවා කිසිදු වෙන සක්වෙන් නැති බත් බුදුරජාණන් වහන්සේ මේ රාවුල හාබදුරන් වහන්සේට දේශනා කල්ලා මේවා මම නිමී මඟනිමී මගේ ආත්මය නෙමයි කියලා මිනිහි කරන්ටයි කියලා මේ බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය පිළිබඳව පෝමදිග විස්තරයක් දේශනා කරනවා ඉරි ඊළඟට බුදුරජාණන් වහන්සේ රවුල හාන්දුරුවන්ට නැවතත් දේශනා කරනවා මෛත්‍රයේ වඩන්ටයි කියලා මෛත්‍රයේ වඩනකොට මොකද වෙන්නේ භ්‍යාපාදය දුර වෙනමයි කියල දේශනා කරනවා ඊළඟට කරුණාව වඩන්ටයි කියනවා පිහින්සාාව දුරුවෙනවායි කියනවා මොදිතාව වඩන්ටයි කියලා දේශනා කරනවා එතකොට අරතිය නැති විලා යනවායි කියලා ඊළඟට උපේක්ෂාව වඩන්ඩයි කියල දේශනා කරනවා එතකොට පටිිය නැති වෙනවායි කියලා ණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට රවුල හාමුදුරයන් වහන්සේට මෛත්‍රී කරුණා මොදිතා උපෙක්කාවන් කියන භාවනා වඩන්ඩයි කියලත් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුතරයන් වහන්සේට දේශනා කරනවා. ඊට පසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුබන් රාහුල භාවනම් භාාවීති අසුබංහි තේරාහුල භාවනං භාවයන්තෝ යෝ රාගෝසෝක පහිස්සති මොකද වෙන්නේ ඊළඟට රවුුණආන්තුරන්ට භාවන කරන්ඩයිකිවේ අසුභය. ඉසෙල්ලා කේසාලෝමානකා දන්තා ධාතු වසයෙන්විිනිිහි කරන්ටයි කියල දේශනා කළ. ඊළඟට අසුභ අත් දේශනා කරනවා. ඒ අසුභයත්වෝ ඩන්ටයි කියලා. ඒ කෙස් ලොම්්නියදත් කියනදීවා අසිචිනෝ පච්ච වෙක්කති කියලා මේවා. අසුකි හා සමානයි කියලා. අපි මතක්කල්ල දුන්න වන්න සන්ටාන ගන්ද ආදී වසයෙන්. ඒවයි වර්ණය ස්වභාවය හඩය දිසාාව අවකාසය. ද මේ කරුණු සියල්ල මිනිහිකරමින් ඒ සියල්ලම මේ අසුකි ගොඩක්කා සමානයි පිළිකුල් සහගතයි දුගත හමනවා කියන, මේ අරමුණ ඇතිකරගෙන මීවා පිළිකුල්ලසයින් බලන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ අසුභ භභාවනාව දේශනා කරනවා. ඒ ්‍රවුලා මුදුරණන් වහන්සේට අසුභ භාවනාව දේශනා කරනවා. අ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසුභ භාවනං භාවයතෝ යෝ රාගෝසෝ පහිසති. මොකද වෙන්නේ අරාගේ ප්‍රහීන වෙනමයි කියලා. මනිතන අපට බොහෝම ොහොද කරුණු ටිකක් තියෙනවා මේ මොන මොන මොනවාද අපින් අයිවෙන්නේ මේ මේවා කරනකොට කියලා. එතකොට අපේ සිතත් මේ විදිහ පීඩාවට පත්තු නහම අපි මොකදද කරන්ට ඕන කියනදී මෙතන බොහෝම ලස්සනට අපට දේශනා කල්ලා තියෙනවා. අපට මේ ව්‍යාපාදයක් ඇතිවෙලා තියනවන මෛත්‍රියත් එවගේ අපට හිංසාවක් කරන්ට ඕන කියන හැඟීම එනකොට කරුණාවත් එවගේ අපේ සිත උකටලී වෙලා නං අරතයට පත් වෙලා කුසලේට නැමෙන් නැත්තං කුසල් දෙ නිතරම වඩන්ඩ හිතෙන් නිනැත්තං නිතර කුසල් සිත හා බැඳෙන් නිනැත්තං මුදිතාව වඩන්ටයි කියෙනවා ගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිගයක් එෙනවනං උපෙක්කාව වඩන්ටයිකනවා ගැටින ස්භාාවයක් තිෙනවනං. අ ්‍යාපාදයන මීට වඩා බොහෝම ස්වල්ප සුළු වසයෙන් දැයින ස්වභාවයක්. අනි ගැටීම් ස්වභාවයක් තිෙනවනං උපේක්ෂාව වඩන්ටයිකයෙනවා. එතකොට ඒ ස්වභාාවයන් අපට එනකොට. අපට මේවා පැමිණිෙනකොට මෙ විටිං විට විටිං විට අපට එනවනි ඒ එනකොට මේ දේවල් වඩලා අපට ඒවා දුරුකරගන්ට පුළුවන් බොහෝම ලස්සනට. ඉතිඒ වගේම ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුබී වඩන්ටයි කියලන. අසුබ වඩනකොට රාගිය ප්‍රහීදට. ඒම නං. රාග සිතිවිලි අපේ සිතට නිතර නිතර වදදිටවනන්. ඒ රාග සිතිවිලි වලින් පෙළේනකොට අපට තියෙනවා හොද විකල්පයක් මොකදද මේ පිළිකුල වඩන එක සුබේ වඩන එක. එතකොට මේ වසයෙන් ඊළකට බුදුරජාණන් වහන්සේ දේශනා කර දැන් අපි මෙතන්ටෙනකම් කතා කල්ල තියෙනවා. ඉළකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ච සංඥන් රාහුල භාවනං භාාවේති. ඉළකට දේශනා කරන්නේ මොකක්ද අනිච්ච සංඥාව වඩන්ටයි කියලා. නේද අනිච්්‍ය සඥාව මොකද දැන් අපට මතක් වෙනවාන දස සඥාව දස සංඥා අතර සං්ඥා දහයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන. නේද මොනසූත්‍රයේදී ද ගිරිමානන්ද සූත්‍රයේදී. න ගරිමානන්ද සූත්‍රයේදී දැ මතක් කරන්නට, මොකද මේ අසුබ හැටියට අපට අනිච්්‍ය සංඥාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතු අනිච්ච සංඥාව වඩනකොට මොකක්ද වෙන්නේ. අනිච්‍ය සංඥාව වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපි තුළ තියෙන අස්මිමාන්නේ නැතිවෙන මයි කියලා. මම වෙමී කියලා හැඟීම මක් තිේෙන වානෙන් මයි කියලා හැඟීම. මමයි කියන හැඟීම අපින් අයින් වෙලා යනමයි කියනවා. එතව මොකදද මේ අපි කියන අනිච්ච සංඥාව මොකත් පිළිබඳවද අනිච්්‍ය සංඥාව ඇතිකර ගන්ටයි කියල කියන්නේ මතත් කර ගන්ට අනිච්ච සං්ඥාව ඇතිකර ගණටයි කියලා දේශනා කරන්නේ රූපන් අනිච්චා වේදනා අනිච්චං, සං්ඥානිච්චං සංකාරා අනිච්චං, විඤ්ඥාණන් අනිච්චන්ති. මොකදදායහි එන්නේ පංචස්කන්දයටමයි. පංචස්කන්දේ මොකද බිනිිහි කරන්්ඩයි කියලා කියන්නේ අනිත්‍ය බව නද පංචස්කන්දී අනිත්‍ය බව මේ රාවුලහාගරන්ට මිනිහිතරන්ටයි කියලා දෙසනා කරනවා. එතකොට මේ ඔරූප වේදනා සං්ඥා සංකාර, විඤ්ඥාන කියන, මේ ඉස්කන්ද පහේ අනිත්්‍ය භාාවේ දකින්ට්‍රෝනේ. ඒක තමා නිච්ච සංඥාව කියල කියන්න. ඉතින් රෝපයේ අනිත්‍ය භාාවය අපි දන්නවා. නද හිතන්ට රෝපය ඇරුුණහම වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානයේ කියන්නේ නාමධර්මතාටිකක්. සිත හාබැඳුණු ධර්මතාටික. එම නැත්තං සිත කරලවොම මතක් කලොත්. එතකොට ඒන වීධනාවේ සඥ්ඥාවේ සංකාරයේ විඤ්ඥානයේහි අනිත්‍ය ස්වභාගයක් දකිින්ට ඕනේ ඇති නැතිවීම. එතකොට යමක් ඇතිවුණද මොහොතිම එක නැතිවෙනවා. කොච්චර කාලයක් මේවා පවතිටවද. නේද සිතකපවතින කාලයනම් චිත්තක්ෂණයයි. සිතක් උපදින්ට ෂණයක් යනවාඒවගේ පවතිනවශනයක්ව ශනයකින් නැති වෙනවා ඉසා චිත්තක්ෂණයක් මේ සිතේ ආයුස කාලය. එතකොට මේ ෂනතුනක් එකතු වෙලා තමා ඒ එක සිතක කාලේන මේකට කොච්චර ආයුස තියෙනවාද. කොච්චනත් මේ ආයුස ලබපු්‍රටක්ද සිත සිත කියන්නේ ඉතා වේග ඇතිවෙලා නැතිවෙලා යන එකක් මේ ලෝකයේ අපි කාටවත් තවම එදත් අදත් ඒ සිතේ නැතිවීමේ වේග තරන් දකිින්ට බැරිවිෙනවා එක දකින්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මයි නද අපි යම් රෝපයක් දකින්ට සිත් කෝටි ප්‍රකෝටි ගානක් අපට පහළ වෙනවා යම් සද්ධයක් අහන්ට ප්‍රකෝටි ගානක් පහළ වෙනවා නේද අපි සරලවකිව්වොත් විදුලියක් කොටන වේගිටත් වඩා ඉතාමත්ම වේගයෙන් සිත වැඩ කරනවා හිදැන් අපට ඒක තේරෙනවාන දැන් මේ බෞතිකවල නිපදවල තියෙන දේවල් ලොලිනො දම මේ කොච්චනයක් කතා කල්ලා ඉවරවෙනකොට ඉවරවෙන්නක් පෙරාතුව ඔබ සියලු දිනාටම ඇහෙනවා වගේ පීනවා පන කොච්චර විලාවක් ද ගත වෙන්න කියලා. හරට වෙලා බලාගෙනම කතා කළොත් මං කතා කරන්න වෙලාහෙම හිටත් ඇහෙන. ඒවිත රට්න මේ මේ විලාවිම ලංකාවට බලන්ටක ඒත් ඇහෙනවා පිහෙම අහඩ සැලැස්සුවොත්. එතකොට හිතන්ට මේ අද ලෝකයේහි මේ වචනය කොච්චරක් වේගීන් යවන්ට සකස් කල්ල තිය නවාවද රූපය නේද. මේක අපට වේගේ හිතා ගන්න පුුලන් ඇඳ ලංකාවට එච්චරීක්මනින් අපට හතත්ම කොච්චරක් ඇත්ද. නේද ඒ මහා විසාල දුරක් ලෝකයෙන් දෙකෙන් පංගුවක්තුර එකචනයකින් ගබන් කරනවා. බෞතික වහදලා තියෙන දේවල්. හිත ඊට වඩා විශල වේගයකින් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ අපට හිතාගන්ටත් බැරිීතා වේගේකි. එහෙමනං ඒ වේගේ නිසාම හිතේ විනස්සීම අපි දකින්නේි නෑ. සරීරයේ වෙනස්සීමත් අපි දකින්න. ඇත්තටම මේ ශරීරයේ මේ රූපයක් පවතින්නේ චිත්තක්ෂණදාහතයි. සිද්ධහතක ආයුෂක් තමයි එක රූපයක පවතින කාලය. ඒදේරූපය ඇති වෙලා පැවතිලා. නැතිවටම ගත වෙන කාලය කොච්චරක්්ද චෙත්තක්ෂණ දාහතයි. ඒමනංහිතන්ට මේ රෝපයත් ඉතා වේගින් ඉතා ඉක්මනින් වෙනස්වෙ වී යනවා ති අන්න එතෙන්ට යනකං අපට මේ වෙනස්සීම දකිින්ට පුළුවන්න එස් සියුම් හිතාපි ඇති කරකන්ට පුළුවන්නන් අපට එක හරි වටිනවා. ඒකට න අප මකක්ද කරන්නට ඕනෑ සිහිය වඩන්ට ඕනෑ. හිම් බුදුරජාණන් වහන්සේ ප්‍රාහුුණ හාමුදුරන් වහන්සේට මේ ටික අනිත්‍යයි කියල දකිින්ටයි කියනවා. මොනවද රෝපය අනිත්‍යයි වේදනාව නිත්‍යයි බඩන්න කියන අනිත්‍ය සංඥාාවන මක දනිත සඥාව රෝපය වේදනාව සංඥාව සංකාරය විඤ්ඥානය කියන ඉස්කන්ද පහනිත්‍යයි කියන එක. අපිදන්නවා රෝපය කියල කියන්නේ මේ මහාභූත රෝපාහ තරත් ාදායි රූප ගොඩක් එකතු වෙලා හැදිලා තියෙන දේවල්ටික ඉරි ඒ අපි ගඩන් වසයෙන් විසියටයි පටව්‍යාපෝතීජූ වායු ආදී වසයෙන් මේක විස්සර කරනවා නමුත් අපි ඒ මේ ගොඩක් වසයෙන් එහෙම තියාගෙන කතා කරනවා නමුත් පින්නතුන අපට ඇම මොහොතක් පාසාම මේ පංචස්කන්ද පහල වෙනවා අන්නේ මොහොතේ ඇතිවෙන නැතිවෙන පංචස්කන්දය අපට දකින්ට පුළුවන්නන් අ ඒකතමයි අපට දකිින්ට පුළුවන් හොඳමානිිච්ච සංඥාව. මකද රූපයක් දකිනකොට අපට මේ රෝපය දැකපු මොහොත කොච්චරක් සුංචි මොහොතක්ද. හිතන්ට ඇහින් රූපයක් දකිනකොට ඒ රූපය ඇහින් දැකලා රූපිය අන්දුරගණ්ඩ ඉස්සර වෙලායේ ඇතිව ඇහි විඤ්ඥානය අපි ටනි චක්කු විඤ්ඥානය කියලන ඇහහි හටකන්න විඤ්ඥානය ඇතිවෙලා නැති වෙනවා නද චිත්ත වීතියක් ගමන් කරලා තමයි ඇහේ රූපයක් ගැටන්නේ නීදහහි රූපයක් ගැටිලා පවතින්නේ චිත්තවීතියකදී ඉතින් මේ ඇහින් ඇතිවන හිවීතියක් කියන එක අපට මතකයි අපේ සිත නිතර පවතින්නේ බවාංග සිත තුළ පදේරූපයේ එතෙන්දි ඇහට රූපයක් ගැටෙනකොට එතන තියෙන සිත සෙලවෙනවාැඩෙනවා හිත ඇහැට යොමු වෙනවා. එත ඇහැට යොම්මු වෙලා මකද වෙන්නේ රෝපය දකිනවා. ඉඩවා සේ රූපය පිළිගන්න හිතක් වෙනවා ඒරූපය විමසන හිතක් එෙනවා විනිශ්චය කරන සිතක් එෙනවා ඉඩබසේක කුසල්දා කුසල්ද කියලා වෙන සිත් හතක් කටගන්නවා එවටිකිනව ජවන්සිත් කියලා. මේකට කියන අපි එක චිත්තවීතියක් කියලා. එතකොට අපිට මේ පේන බුදුරජාණන් වහන්සේ නැතම්මී මල්ලාසනේ තැන් පච්චලතින මල්මීවාම පහන්මීවා, දැකලා මේ අන්ඳුරගණ්ට කොච්චර විලා යනවාද කියබලන්නකෝ මේ පිත්තල පහන මේ මල් ටි කහපාට නේද රතුපාට බුදුරජාණන් වහන්සේ සුදුපාටින් වැඩඉන්න එක මේවා දැකල මේ චනයකින් අපි දැක්ක ගමම්ම තේරුම් ගන්නාමසූරිය කාන්තම මේ රෝස මල මේ බුදුරජාණන් වහන්සේ මේක පහනක් ඒ තේරුම් ගන්ටනං එක දැක ගටනම් මේක පහනක් කියන සංඥාව ඇතිකරගන්ටනං අර ඇහින් දැකපු චක්කුවිඤ්ඥානයේ පහළ වන චිත්ත වීතිය අරමුණුකරගෙන මනෝද්ධාරයේ චිත්ත වීතිතුනක් පහළ වෙනවා. අන්න එතකොට තමයි ඒ යන්තන් හෝ අඳුනගන්නේ. ි ීති ගොඩාක් ගිහිල්ල තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන සිතිවිල් අපට එන්නේ එතකොඩ හිතට නමුත් අපි බල්නොකොටම අපට බීටික පලවිලායකරයි නමුත් හිත ඒකට බොෝ වැඩ කොටසක් සිද්ධ කරනවා සිත් කෝටි ප්‍රකෝටි ගානක් පහළ වෙනවා එතකොඩට හිතන්න කොයිත්තරංගේේග ඉද නැතිවෙන්නේ අපි දකින්නේ මේ හිත් ගොඩාකට එකතු කරලා අන්නේ ගොඩ තමා අපට එක් කියන්නේ. අපට තරහක්කාවක් කියලා තරාහිත දකිනවා කියල කියන්නේ, රාගයක්කාව රාගහිත දකිනවා කියල කියන්නේ. රාගසිද ගොඩාක තුනයි පස්සේක දකිටික. එක හිතක් දකිනවා කියන එක අපට පුළහන්කමක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලම මැනවින් ම හරියටම දැක්කේ අවබෝධ කරගත්තේ. එමනං. මෙන්න මේසා විශාල වේගකින් ඇතිවිවී නැතිවිවී යන මේ රෝප වේදනා සංඥා සංකාර විඤ්ඥාණයන්ගේ මේ අනිට්‍ය ස්වභාවය දකිින්ටයි කියෙනවා. එම යම් දේක යම් ලක්ෂණයක් තියෙනවද ඒ දේදෙස හොඳින් බලාගෙන ඉන්න පොටේ ලක්ෂණය පේනවා. ඉනිසා පරෝපයක් දකිනකොට රූපයක් දකිනවා කියන හැඟීීම ඇතිවෙනකොට රූප අත්තෙක්ක එසභාවේකතු වෙනකොට ඒරූපය අනිත්‍ය ස්වභාවය අපි දකිනවා. ඉ එකැන රූපය ඇති වෙනවා නැතිවෙනවා කියන ස්වභාවය අපි දකිනවා. මෙන්න මෙතින්ට අපි සිතාරගෙනය ට ඕනේ. ද මේ රූපය අත්තෙක්ක වීදනාව සංඥාව සංකාරය විඤ්ඥානයම වහටාරගෙන ඇතිවෙලා නැතිවිලා යනවා කියලා මිනමි අනිච්ච සංඥාව වඩන්ටයි කියලා දේශනා කරන. රි අනිච සංඥාව කියනකොට අපට තවත් එකක් තියෙනවානේ සබ්බ ලෝකයේ අනි රත සංඥ සබ ලෝකයේ අනිච්ච සංඥා කියල අ දස සංඥා කියන එකතර අනිච්ච සංඥාවකොත් තියෙනවා සබ් ලෝකයේ අනිච්ච ස්ඥා කියල කියනවා. අනබිරත සංඥාවකොත් තියෙනවා ඉළඟට සබලෝකයේ අනබි රත සං්ඥා සබ ස සංකාරේසු අනිච්ච සඥ්ඥා සියලෝ සංස්කාරයන් පිළිබඳව දකින්ටයි කියලා කියන කොමද අනිත්‍ය වසේ නේද කොමද මේ අනිච්්‍ය සංඥාව කියන එක අපි දකින්නේ නේද එතකොට මේ සබ්බ ලෝකයේ අනබිරත් සංඥාව තියෙනවා සබ සංකාරයේ සු අනිච්ච සංඥාව සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සංඥාව දකිින්ටයික නවා. එතින්දි දේශනා කරන්නේ අට්ටීඇති හරාඇති චිගුච්චති. මොකක්ද බලන්ඩ ගැන සියලු සංස්කාර ධර්මයන්ගේ අට්ටීඇති හරායති ජිගුච්චති. වචනතුඩ අපට හොදයට මතකයි කතා කල්ලා තියෙනෙ හිද. අට්ටීඇති කියන්න මේ පෙළෙන ම කියලා. එද සියලු සංස්කාරාපිව පෙලනවා. එවගේම හර අයත අපි ලැච්චා වෙනවා එවගේම ජිගුච්චති අපි පිළිපුල් කරනවා. නිසාංස්කාර ධර්මයන් කෙරෙහි මෙන්න මේ ටික ඇති කරගන්නවා. මොකක්ද මේ සංස්කාරයන් පෙළන පෙළෙනවා කියලා දකිනවා, මේවල ැච්චා සහගත දේවල් කියලා දකි න අමකද උුසල හෝ අකුසොල හෝ අපිව භවේ අර්ගෙන යනවා. එනිසා ඒව භවේකාමී එකක් නිසා, පිබඳව පිළි ච්චාවෙනවා. එවගේම මේ වසසර යන නිසා පිළි කොල්ලේටවා ඉනිසා මේ සබ් සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්නේ විදිහටයි කියන බව අට මේ සූත්‍රයේදී බොහමලස්සන්ට විස්තර කරනවා එතකොට බදුරජාණන් වහන්සේ මේ රාගුණ හාමුදුරන්ට කියලා දෙන්නේ නම්මකක්ද මේ අනිච්ච සංඥාව වඩන්ටයි කියලා එ අනිච්ච සංඥාව වඩනකොට නැතිවෙනවායි කියලා දේශනා කළේ අස්මිමාණ්‍යය. මම වෙමි කියල අපේ හිතේ හැඟ මක් තියෙනවනන් අන්න ඒ අස්මිමාන්‍යය අපි තුළින් ඉවත්වෙලා යනවා මේ මේ මකක් වඩනකොටද අනිච්ච සංඥාව වඩනකොට. නේද එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අනිච්ච චන්නන් රාහුල භාවනං භාවේති, අනිත්්‍ය සංඥන්හිතයේ රාහුල භාවනං භාවයතෝ ජ අස්මිමානෝසෝ පහිසති. එතකොට අස්මිමානයේ නැතිවෙනවා. ගොන බලන්ට අප අරමුණ නැත්තන් කමටහන් භාවනාවන් වඩනකොට මොනමන විදි ආනිසංසියක් අපට ලැබෙනවද කියන බව තැන් අපට හොඳට පැහැදිහි නිද. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ අස්මිම් මානයේ නැතිවෙනවක් කියලා ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ්‍රවුල හා බුදුරන් වහන්සේට ආනාපාන සතිය දේශනා කරන්නේ. බලන්ට ආනාපාන සතිළඟටන්ට කොච්චරදේවල් කරන්ට වනාද. ඉරිං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතින් ්‍රාවුල භාවනං භාවභාවේහි, ආනාපාන සති රාහුල භාවිතා බහුලී කතා මහත් පලා හෝති මහානි සංසා. එතකොට මේ ආනාපානසතිය භාවිතා බහුලීතා මහත් පලා මහානිසංසා භාවිතා කරනවනං බොහෝකොට භාවිතා මහත් පලවෙනවා මහානිසංස වෙනවා. එද මහත් පල ලැබෙනවා මහානි සංසල් ලැබෙනමයි කියලා දන්නවා. එතකොට මහත් පල කියන මහානි සංස කියනකොට. එකක තැන්ගොල එක විදිහයට විස්තර කරවා මේසු උත්්‍රේදී වෙනසක් විස්තර කරලනෑ අටුවාවිත්. නමුත් මහානි සංස කියලා කියනකොට කියනවා නිවන අවබෝධ කරගන්න එක කියලා. මහත් පල කියනකොට ඊටමහා ලබාගණ්ඩ පුළුවන් ලෞකික ඒ සැපසම්පට්ටික කියනවා. මේක නිසාත් එහෙම බොහෝ සැපසම්පත් ලැබිෙනවා කියන පි දන්නවනේ ආනාපාන සතිය නිසාම ඉරිං බුදුරජාණන් වහන්සේ ප්‍රාහුුණනාහාන්දුරුවන්ට ආනාපාන සතිය දේශනා කරන. ඔන බලන්ට ආනාපානසති භාවනාවට එන්ට පෙරාතුව භාවනා කොච්චරක් කියල දුන්න අද රාහුල හාන්දුරුවන්ට. මොලෙදම කියල දුන්න පංචස්කන්දයහි මිරන්නට අයිකිව මකක්ද මමනිම මගනම මගේ ආර්මය නෙමේ කියලා මොකද රූපයේ පිළිබඳව ඇලුන්නො සිතත් ඇතිවෙන නිසා රි ඒ ඒ සිත දුොරුකරවන්ට රූපයකට යම් රූපයකට ඇලෙන මනං අන්න ඒ මොහොතදී අපි හොඳින් හිතන්ට ඒ යම් රූපයක් අපි ඇහෙන් දකිනවන ඒ දැකපු රපය අප අයි අතීත රූපයක්න අපට යම් මොහොතකදි දැන් අපි කිවන මේ අතීත වර්තමාන වෙන විදියම මොකද ඇහන් රූපයක් දකිනකොට එක මොහොතකද ශණයකදී අපට පච්චු පන්නේයක් තියෙනවා. එවගේම අපට අර රූපය අන්දුරගන්න මොහොතේ ඇහන් පහලවෙෙන චිත්තවීතියක් සිත මනෝදවාරයේ පාහලිවෙනි චිත්තවීති දුනත් එකට එකතු වෙනකොට අජජාපච්චුප පන්නේයක් තියෙනවාට. එතකොට ඒ වගේ අද දවස කිය හිතනකොට අද දවස පච්චුපන්නේයක් තියෙනවා. එකොට මේ සුල්ලු මොහොතකදී අපි මේවයේ අතීතය අනාගතයේ වර්තමානයේ තීනය කරගන්න අපි ඒටික මුලද මස්තර කල්ල දුන්නා ඉම් ප්‍රශ්නයක් තීෙනවනන් කතාකරන්නට දැන්වුණක් එතකොට මේ විදිහට මේවයි මේ අතිතනාගත ආදී වසයෙන් රූපය වේදනාව සංඥාව සංකාරයේ වි්ඥානය මම නෙමේ මගේ නමේ මගේ ආත්ම නමේ කියලා මිනිහි කළා. ඉරවස්ස තමයි, රවුලා මුතුරන් වහන්සේ ආනාපාන සතියගෙන හගන්ටෝන වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියයාාම, එතින්දිත් තානාපානසතියනමේ ඉස්සේ ලම දේශනා කළේ ධාතු මනසිකාරය. ධාතු මනසිකාරයේ දේශනා කල්ලා ඊට වසි දේශනා කරනවා මෛත්‍රිය අරුණාව මුදිතාව උපෙක්කාාව. එද සරලව මෛත්‍රී භාවනාව කියල විතරක් ව්ජන්ටකෝ. ඒ විතරන්න මේ අසුභි අදදේශනා කරනවා, ඒ විතරක්න මේ අනිච්ච සංඥාවත් දේශනා කරනවා. අනිච්චයි කියලා මේ රූපවේතනා සං්ඥා සංකාර මේවය අනිත්්‍යේ කියන බවත් දකිින්ට. එහෙමනං රවුල හාමුදුරන්හන්සේට ආනාපාන සතිය වඩන්ට පෙරාතුව භාවනා ගණනාවක් කරන්ට වෙනවා. අවි තානාපාන සතිය වාඩිවෙලා කරන්ඩේ සෙල්ලා. අවම වසයෙන් මෛත්‍රයවත් සිහිපච්චරන්නට ඕනේ එදා අපි පුරුදීලා තියෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපෙක්කාමටිගන අපි පුරුදීලා තියෙන්නේ බුද්ධානුස්සති එවගේ මෛත්‍රියගේ අසුභය මරනා නුස්සති ඉති මේකෙන්තැදී අසුභයත් බුදුරජාණන් වහන්සේ වඩන්ටයි කියල දේශනා කරනවා එ ඒ වෙලාවල්ලවදී අපි සිටේ ස්වභාවය අනුව අපට ඒකක් වඩලා ආනාපාන සතියට ඉන්ට පුළුවන් එකල කියන්නේ භාවනාවක් පුරුදුකරවා නැවතාහ ගන්නවා භාවනාවක් පුරදුකරන්නවා නැවතහගන්නවා නීද එහිමිහිම යන බගත්තමා රහුල හාමුදුරුවන්ට තිබුණේ නමුත් සැරියුත්තා මුදුරුවන්ට හෙමුණම් බනපදී ඉවරවෙඩි ඉස්සර වෙලා ධර්මවබෝධයක් ලැබඳ මුගලන් ආදුරන්න බණපද ඉවරමෙනකොට මඟඵල ලැබුණ ධර්මාපෝධී ලැබුණ ප්‍රව්ුල හාමුදුරුවන්ට එක භාවනාවක් කියලදිනවා එක කරනවා අය අයිදිල්ලහනවා ආයි භාවනා කියල දෙනවා හිරවාසම මේ භාවනා ටිකක්ම කියලදිනවා මේ ටික ොක් කොම කරන්නට ඇ කියල. නේද එහි මනං පුච්ච ලෙෝ කොහොමද උග්ගටිතං්ඥ විපටිත්ඥය නෙයිය පද පරම කියලා හතර දෙනෙක් ඉන්නවා. උගටිතන්න පුච්චලිට ධර්ම දේශනා කරන අතර තුර්දම මඟ පල ලැබෙනවා. පිපටිදන්න පුච්චලයාට ධර්ම දීශනාව අවසානයේදී මඟඵල ලැබෙනවා. නෙය පුච්චලයා බාවනාහගන්නවා භාවනා කරනවා ආයේනවා ආය අහගන්නවා ආය වඩනවා එහෙමි ගිහිල්ල මඟඵල ලබෙනවා. රවුල හාමුදුරන් වහන්සේට නැවත නැවත භාවනා රාසියක් කියල දෙනවා. එහෙම කියල දෙමින් තමා රවුල හාන්දු්‍ර ීදිීට කමන් කරන්නේ රවුනආන්දු්‍ර කොච්චර පින්තිබුණත් මේ සූත්‍රයේ හැටියට නෙය ප්‍රතිපදාවක් තියෙනවා කියන එක තමා අපි කාටත් මැනවිින් වැටහෙන්නේ එතකොට පද පරම කියල කිව්වේ කොච්චර ධර්මය වැඩුවත් කොච්චර භාවනා කලාත් මේ ජීවිතයේදී නිවන සාත්සාච්චර ගන්්ට බැරිවෙනවා. ඒ තැනැත්ත ඇහැඳින්වා පද පරමයි කියලා. ඉදින් මෙ මේ විදිහට තමයි එන්නේ කොතෙන්ටද ආනාපාන සතිය වඩන්ට. එතකොට ආනාපානසතිය වඩට පොටත් අපි දන්නවා ආනාපාන සතිය වඩ නැහැටි නොඒ තැන්වල දේශනා කල්ල තියනා බුදුරජාණන් වහන්සේ ඒ හැම තැනක දිම දේශනා කන්නකොට ආනාපාන සතියට ඉරිියව්වක් දේශනා කරනවා. අනි කිසිම භාවනාවකටමරියව්වේ ඉඳගෙන විතරක් කරන්ටයි කියල දේශනා කරල්ල නෑ. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියට මේරිියව්වේයින්ටයි කියල දේශනා කරන්නේ. එ ඉරිියව්වක් එකතු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති වඩන හැටි දේශනා කරන්න එතකොට දැන් ඔන්න ආනාපාන සතිය වඩන්ට ඉරිියව්ව විදිහයට දේශනා කරන්නේ උචුම් කායන් පනිදාය පරිමකං සතිං ව පට්ට පෙත්වා නේද එටත් ඉස්සෙල්ලා තියෙනවා කොහොමද නිසීදති පල්ලංකං ආපුජිත්වා නිසීදති පල්ලංකං ආපුුජිත්වා උචුන්කායන් පනිදාය පරිමුකං සතිං පට ඉදගන්නවාලු නිස පල්ලංකන් පලසක් බැඳගෙන ආවජිත්වා මොකද කරන්නේ එමනී ඉඳගෙන ඉචුම්කායන් අයි ඉර්ජුව තබාගෙනහයි පිටිකස්සට යන්නෙත් න ඉදිරියට යන්නේෙත් න බුදුගහගන්නත්නෑ නේද කය ඉර්ජතියා ගන්නවා උ්චුම් කායන් පනිදායහරිමකං සතින් ඔපට්ට පෙත්වා සිහිය ඉදිරි පච්චරගෙන සයේ ඉදිරිපච්චරගෙන ඉතිං සමහර අය විස්තර කරනවා. සතින් උපට්ට පෙත්වා කියලා කියනකොට සිහිය ඉදිරිපච්චර ගණ්ටයි කිව්වාම නාසේ ළඟටම සිට ගණ්ටයි කියලයි මෙතන විස්තර වෙන්නේ කියලා. ඉතිං ආශවාස ප්‍රශ්වාසයන් දකින්ට බලන්ඩ පුළුවන්යම් තැනක් තියනවාද අන්නේ තැනකට අපට සිතයොමු කොර ගණට පුළුවන්කමක් තියෙනවා. එකත් අපි. මදක තියාගන් ඕන අපට ආස්වාස ප්‍රශ්වාසය දකින්ට පුළුවන් යම් තැනක් තියනවද එතැ අපි සිතයුමු කර ගන්ට පුළුවන් එකොට සිහිය ඉදිරි පච්චන ගෙන සිහිය පෙරටු කරගෙන අපි තවත් සූත්‍රවලද සිහිය පෙරටුකොට ගෙන කටයුතු කරන්නටයි කියන එක උච්චරවත් අහලතියනව සතින් උපට්ට පෙත්වා සෝ සතෝ අස්සසති සතෝ පස්සසති දේශනා කරන්නේ හුස්මගන්ට පුස්ම පිට කරගන්ට නේද මොකද මේ දේශනා කරන්නේ මේ ඇත්තටම මේ ආනාපාන සතිය වඩනකොට වඩන්ට ඕනෙ තැනම් දේශනා කරනවා නේද කොතනද දේශනා කරන්නේ ඒ අපි සෙල්ලම කියන්නට පය අරං්ඥගතෝවා රුක්කමෝල ගතෝවා සු්ඥාගාරගතෝවා ඒ තැනකට ගිහිල්ල තමා නිසීදති පල්ලන්කංආපුු ජිත්වා කියල දේශනා කරන්න. එනම් පොහෙදද අරං්්‍යගතෝවා ආරන්නේකට ගිහිල්ලා. අරන්නේ කල කියන්නේ මිනිස් කටහඬක් පත්තහෙන් නැති ඉතා දුරක් ගමින් එහාට කිය දුරක් ගමේ කෙලවරේ ගෙදර ඉඳලා පන්තිමපුරුසේ ගලක් විසිකරන දුරක් වැටින තැනද පි හඳුන්නනවා ගාම උපචාරයේ කියලා එතන දලා මධ්‍යමපුරුසේ කීතලයක් විඳල වැටෙන දුරහඳුන්නනවා ගාමඋපර්චාරය එතනින් එහා තමාමකදද ගාම උපචාරය නොත් එහා තමා මකදද අර්‍ය වෙන්නේ එතකොට කල්පනා කර ගන්ට අරන්නේ කෙල කියන්නේ කැලයක් ඇතුළතු මහා කැලයක් ඇතුළට ඒ තමා ඒ කැලෑවල්ලල භාවනා කරනකොට සමහර වෙලාවට හාමුදුරන් වහන්සේලා නොඒකුත් සත්තුන්ගෙන් කරදර ඇති වුණේ කොටියල්ලගෙන කෑවා. නොයෙක් විදිිය සත්තුන්ගෙන් හිරිහැර වුණ නේද. ඉති මේ නොඒකුත් කරදරත් මේ හාමුදුරණන් වහන්සේලාට අරන්නේන්නකට පැමුණණු නාමක දාරන්නේ කියල කියන්නේ වන සතුන් ගහන ප්‍රදේශයන් ඉනිසා. රිි වනයේ කියනකොට අපි දන්නවා අලිහිටපුුවනයක් ඒ වගේ ලුක් කැලෑවක්. ඉතින් දැන්ඩම් අපි කැලෑ කපාගෙන කපාගෙන ගිහිල්ලා තැන් අලි ඉන්න ගමී නද ඒ තත්තේට අපි ලංකා වෙනම් පත්වෙලා තියෙනවා. ඉතිං අර්්‍යගතෝවා මෙන්න මේ විදිහ බෝහම නිදහස් තැනකට අනේක. වැදිින් අපි හිතන වාරන්නේට ගිල්ලා ඉන්න එකනං බෝහම පාසුයි බෝහම සෑල්ලුයි අපට බොහොම ෝදිින් ඉන්ට පුළහන් කියලා. අරන්නට ගියයි පසෙ කොච්චර වුවදුරු තියනවාද. කොච්චර වුවදුරු තියෙනවාද. මෙැසි මත්දරු වුවදුරු කොච්චරක් තියනවාද. අපි දොරෝවල් ජනීල්ටි ඔක්කෝ හොමත් ොහා ගෙන කිසිදු සදධ්‍යයක් ඇතුළටත්තන්නේ නැතිවෙන්ට නේද? දරක් කරින වහන සබ්ධයක් බාධාවක් පොට හිතාගෙන අප කොච්චර කටයුතු කනවා ද නමුත් මහ කැලේකට ගියයින් පස්සේ කොච්චර සද්ධ බද්ධ තියෙනවද මිනිස් කටානවල් නෑ නමුත් අපි බය කරන කටානවල් බය හිතෙන කටානවල් ඉහිල්ල හිඳගෙන බලන්ට ඕනෑ අපි දන්නෑ සමහර වෙලාවට විසබෝර සර්පය අපේ ලඟින් යනවද අපි ඇඟ උඩින් යනවාද කියලවා ඇස්තික පියාගෙන ඉන්න පොට මකුළුේවාගේ සපෙක් කොත නේදී ඉද කියලා හිතා ගන්නට බෑ අරන්නේ එක ගල්ලෙනක ඉන්නකොට මේක අත්දකින්ට ඩම් අරන්නේ ඉන්ට මෝනේ සමාරාරන්නේ අලීන්නවනේ ඒ අලින් ඒයිද අපි දන්න ඒ අයිින් හානි වෙයිද අපි දන්න එතකොට හිතන්ට මේ විදිහට මේ මේ අරන්නේ කියන එක ඔයි විදිහ ස්වභාවයක් දෙ කියෙලා හොඳට හිතින් අරමුණු පරගන්නට ඉතින් හිතන්ට අරන්නේ තුළ කටයුතු කරනකොට අපට අර වුවදුරුවලින් බේරෙන්ට්‍රෝනය ඉතින් ඔය වුවදුරු විතරටන මේ මොනස්සන එකක් බුදුරජාණන් වහන්සේ ළඟට මේ සංහිත නිකායි දේවතා සංයුත්තයේ තියෙනවා දෙවිවරු පිරිසත් වෙනවා ුදුරජාණන් වහන්සේ අරන්නේක වැඩඉන්නවා. දෙවිවරු පිරිසක් ඇවිදිල් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ ක වවා ස්වාමීණි මේ ඉර මුදුවුණු වෙලාවෙේ. මේ සතුනුත් හුරුල්ලොත් ඉස්සුබු ලන අවස්ථාවදි. ගස්කොලන් සුළගට වැනීම නිසා ඇතිවෙන සද්්‍යය මහාබයංකාරයි කියලා. ලස්සන මේ වචන ටික මෙහෙම විස්තර වෙන්නේ මොකද ඉර මුදුන්නනු විලාවේ කුරුල්ලෝ ඉසුබු ලන විලාවේ ඉර මුදුම් වුණු විලාවට එහෙමනන් කුරුල්ලොත් එක තැනකට වෙලා ඉන්නවා. මොකද ඒ විලාව පොමරස්්නය අධික නිසා. ඉසා කුරුල්ලො ඉසුබු ලන විලාවේ අන්නේ විලාවට සොළගක් ඇවිදිල්ලා ගස්කොලන් වැනිනකොට ඒවයින් ඇතිවිෙන සබ්දේය. බයහනකයි කියලා දෙවිවරු ඇදිල්ලා බදුරජාණන් වහන්සේට දේශනා කරවා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අවස්ථාවදි එර මුදුවනු වෙලාවේ සත්තු කොරුල්ලන් ඉසුබුලනවෙලාවෙදී ඒ ඇහෙන සබ්දය ඉතාමහිරී කියලා නද බලන්ට එහමනං ඒ සබ්දය පවා බයංකාරයි සියල්ල විඳගෙන තමයි මේ අරන්නේ තුළයින්ටෝනේ. ඇැබැ ඉතිං සිතිවිලි ටික හොඳ නිසා ඒ සිතිවිලිවලින් ඇතිවෙන ශක්තිය නිසා අවට කිසිීම සතතකින් කරදරයක් බාධකයක් ඇතිවෙන්නේ නෑ අරන්නේ තුළෙ ඉන්නකොට. මෙම නැත්තන් ඉතින් ගොඩා කලාවට අහන්නන්ද නොනේ අරන්නේ හිටිය අන්නරයමුණ මේ මුුණනා කියලා. එදෙහිම ඇතුව අලින්න අරන්නේවල පවා පිත් තිඳල තියෙනවා. නමුත් බොහොම එහෙම නැතු අපට සතුන්ගෙන් කරදරයක් නැතුව ඉන්ට පුළහන්කමත් තියෙනවා. එතකොට හිතන්ට ඒ අරන්නේට ගිය හෝ. එතකොට කොයි විදිහ හිතකින්ද අපි අරන්නේ ඉන්ටෝ නැයි කියන එක තේරුම්ගන්ටයි ම මේ ටික මතත් කළේ අරං්්‍යගතෝවා. පෘක්්කමූලගතෝවා නිදහස් තැනක තියෙනගහක් මුලට ගිය හෝ. සු්ඥාගාරගතූවා. ගල තියෙන්නේ නිදහස් හිස්තැනකට නිදහස් තැන කියලා කියන්න මේ කටාඩවල්ලලින් නිදහස් වන අපට භාවනාවට යෝග්‍ය තැනක්. නද මනුස්ස රහසයකාණ පටිසල්ලානි සාරූපපාණි කියලන ආටානාටයේ සූත්‍රයේ දහම දේශනා කරේ මිනිසුන්ගේ රහස්සේ වැඩකරගන්නට පුළහන් තැනක් රහසේ ඒක තම ආරන්නේ න. හෙට ගියාවා මනුස්ශේගීින් කරදර ඇතිව වෙන කොට තමයි බේරගන්ට ආටානාටී කියලා විස්ත්‍රර කරන්නේ ඉතින්දිත් වෙන කරදර එතකොට මේ විදිහට හිතන්ට අරන්නේට යනවා. රොක් මොලටට යනවා එවගේම සු්ඥාගාරයකට යනවා. එහෙම ගිය යෝගාවචරයා මොකද කරන්නේ ආස්වාස ප්‍රශ්වාසයන්ට සිත යොමු කරගන්නවා. මහිතන්නේ අදත් අපට අශ්වාස ප්‍රශ්වාසය කතා කරන්න බැරිවෙයිවාගේ කාලවීලාවත්තෙක් ඉංසාපි ඊළඟ දවසේ අපි කතා කරමු මංහිතාගෙන්න්නන් හිටි අද මේ සූත්‍රයේ සම්පූර්ණෙන් ඉවර කරන්න කියලා නමුත් අපි ඊළඟ දවසේදී ඉතුරු කරුණුටි අපි සාකච්ඡා කරමු අනාපාන සති භාවනාව පිළිබඳව එතකොඩ හොදයට මතක තියාගන්ට ්‍රාව්ුලෝවාද සූත්‍රය මමේ රුණු නැවත නැවත මතක් කරන්නේ අපේ ජීවිතය හැමදාටම රාහුලෝවාද සූත්‍රී මතකතියෙන්ට. අයි අහන කොට ලඟපාර අහනකොට වෙන කොච්චරකාලිකින් හරිකමන්න හිතට මේටි කොක්කෝම අර දේශනාවත් එක්ක ගලාගෙනවිදි එන විදිට හිතහදාගන්ට ඕන. එනිසා අපට මේකින් ගුලොකූ ප්‍රයෝජනකොට ගන්ටපුළුව මකද අපිට අපේ සිතටත් එනවා මොනොවාද ව්‍යාපාදය පිහිංසාව, අරතිය, එවගේම පටිගේ, රාගය අස්මිමාන්‍යය නේද මේ වයනවා. ඒ මේ රූපය හොඳයි ප්‍රියයි මනාපයි, සුබයි සුකයි, නිත්‍යයි මංගලයි කියලා ගන්න හැඟීම මේව අපේ සිතට එනවා. අන්නීව එනකොට අපි මොකක්ද කරන්ටෝනේ කියන එක හදයට මතකතියාගන්ට. එහෙම කරගිෙන යන සිතක තමයි භාවනාවක් වඩන්ට පුළුවන් වෙන්නේ. ඉනිසා හොඳින් භාවනාව වඩාගන්ට මේ ටිකාපි හොඳින් පුරුදු පුහුණු කරගන්ට ඉතින් ඒ බොහම කරුණාවෙන් සීපච්චරනවා මේ ආනාපාන සතියළඟට ලැවිදිල්ලා අපි දැන් වාඩියුනාා විතරයි. වන ගෝමහෝද ැනක පොම නිදහස් තැනක මනස පවත් අගණ්ඩ පුළුවන් තැනක දවාඩිවෙලා සිත ආනාපානසතියට යොමු කර ගත්තා එතනින් පස්ෙ ටික අපි ඊළඟ දවසි කතා කරමු නිසා කතාර කක්මනා කර ගන්ට අපි අද දවසිත් මේරාහුලෝවාද සූත්‍රයේ සාකච්ඡා කළා මනවාහරි ප්‍රශ්න තියෙන වඩන් අහන්ට නැත්තන් දුරකතනය හෝ මැසේජි එකක් හෝ යොහන්ට නේද මේ ප්‍රශ්නි තියනවා කියලා ඒ ප්‍රශ්නය නම කවුරුත්රත් ඇැහෙනවාට අහකමැතිනංට මේ අරවිදියටම යන්ට එතකොට අපි ප්‍රශ්නයට උත්තර පොදේ දැනගන් ඕන ඒවා පොදයේ අපි එකතු කරලා කතා කරම එක උත්තරේනය විදිහටම අපි කතාකරගෙනියම නිසා දැන්හෝ ප්‍රශ්න තියනවනං තැ පොදු යහඩ තියන හන්ට අවසරැස්වාමින් වවහන්ස බනා පන්සති වඩනන තනකට අරඥ්‍ය ගතවා රුක්කොමෝල ගතවා සුඥාර ගතවවා හලකි නතකොට අර්‍යසේ නසන හරරි ගහත් මුල ස් ගහත් මුලකාරය නැත්තම්පූර්ණ මිස් කටනකක් නැත් සුන් ාරය . ගෙදර භාවනා කරන ගතකොට සුදුසුද සුදසුයි ගෙදර භාවනා කරන කොටත් දැංහිතන්න කො දැන් සාමාන්‍යයන්ගේ වල්ලල භාවනා කරන කොට අප කටී ගොඩක් ඉන්නවානං සද්ධ බද්ධේනවා කතා කරන සද්ද නමුතිතින් කතා කරන සද්ධත් අපි ඉවසාගෙන මේ ඒ මොකද එහෙම නැතිවුණෝ අපට කරන්න තැක් නැතිවිෙන ඒ සුං්ඥාගාරයක් කරගන්න එක නිදහස් තැනක් බවට පච්චරගන්ට එම ගනකොට මටමතත් කුණා පුංචි සිද්ධියක් ත අනයාට තරුණේ කිවට අවුරුදු තිස්කාානක විතරෙක්ෙනෙක් දරුවන් දෙන්නෙක් කියන්නා පුංචි දරුව දෙන්නෙක් මෙය භාවනක් කරනවා. ඉතිං නොන මහත්තය වෙලාකොට භාවනක් කරනට කැමතින ගහි දමවද කරන්නේ. දරු ගිඳල්ල භාවනනා කනකොට ොඩොක්වින් තිීලහෙනවා. බානදන වෙලාවට. එති මයාා පස්සේ කාමරය ඇතුලට කියීල්ල දොරවාහගෙන දොරු ලොක්කරගෙන භාවනා කරනවා ඇතට ලීනම් බහිනවාන අන්තිපට මේ හා කන්දිකට ඇබදිකක් ගාගත්තා. හ නොනමත්තයක කවදාවත් තරවඩීනේ නොනමත් රණ්ඩුනෙත් නෑ මේ කන්දිකට ඇබදිකක් ගාගෙන භාවනා කලා. නීද ඒතරන්. ක කරලා ම කියන්නෙත් ඒ අපට අපි ඉන්න තැන අපි පොහොම හරි සුඥාගාරයක් බවට පච්චර ගම්මු. ඉතිං ඒක තමයි ගෙදර දදි භාවනා කන්නකොට බොහෝවෙලාවට ගෙදර සද්ධ බද්ධ අඩුම අවස්ථාවක් අපි තෝරගන්නේ. වචචත ඔොලිින් සුං්‍ය වෙලාවෙනවනම් එක ඉතාමත්ම හොඳයි එක තමා වටෝන අනික් බාහිර සද්‍රෝලිින් සුඥය කරන්නඩ අපට බෑ මිනිස් කටහඩින් සුං්‍ය කර ඇට තමාපට ඕනවෙන්නේ අපට තවත්පකුත් තියෙනවද එහෙම ප්‍රශ්ට නැත්තන් අපි අවසංකරමු මේ අපි අනාපානසතියේ ස්වභාාවයන් ටික අඩත් මතකයි අපි ටික ළැමුදවසේ සාකච්චා කරමු. එහෙමනං අපි මේ සිදු කරගන්ටේදන තුම් මුදාාරුවූ මාහගේ කුසල ශක්තින් අපි පළමීන්මදවී අන්ට අනුමෝදන් කරමු අපත් බුද්දුසසුනස්සුරකින අල්පේසාක්්‍ය මහහි සාඛ්‍යාදී කොටති සියලු සම්මය අ දෘෂ්ටික දෙවියෝ. සියලුම පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙෙක්වා සැපවත්තේවා සැපයන්ගේෙන් සැප අන්ට පත්තේවා,